කියන්නේ 2021 මේ අවුරුද්දේ ජූලි සිට සැප්තැම්බර් දක්වා විකාශය වීමට නියමිත කොරියන් ඩ්‍රාමා මොනවද කියලා. ඔයාලා ආසම කරන famous actorsලා මොන වගේ නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දක්වන්නේ කියලා බලන්න මක නොඇර අන්තිම වෙනකල්ම බලන්න. Number 1 School 2021 School 2021 කලින් cancel වුණා. නමුත් ඒක ආයෙත් විකාශය වෙන්න යන්නේ. වියන් කිම් යෝහන් තමයි මේකේ ප්‍රධාන මේල් රෝල් එක කරන්නේ. එතකොට ප්‍රධාන ෆීමේල් රෝල් එක රඟපාන්නේ ආන් සියෝ හියුන්. ඔබට මතක ඇති පෙන්ත් හවුස් හි රඟපෑ නැගියා තරුව කිම් යංචේ. එයත් මේ ඩ්‍රාමා එකට සම්බන්ධ වෙනවා. ඩ්‍රාමා එකේදී මෙයාලා ශිෂ්‍යයන් විදිහට තමන්ගේ සිහින සැපය කරගන්න මේ ස්කූල් එකට ජොයින් වෙනවා. මිතුදම ආදරය වටා ගොඩනැගුණු ඉතාමත් ලස්සන කතාවක්. එපිසෝඩ් 32 කින් යුක්ත මේ ඩ්‍රාමා එකද අගෝස්තු මාසයේදී තිරගත වීමට නියමිතයි. Number 2 The Seashore Village Cha Cha Cha. ඔබ ආසම කිම් සියන් හෝ ඔහුගේ 2020 වර්ෂයේ අතිජනප්‍රිය වූ ස්ටාර්ට්අප් ඩ්‍රාමා එකෙන් පසුව මෙහි රංගනයෙන් දායක වෙනවා. Guess what? මෙහි ලීඩින් රෝල් එක කරන්නේ දක්ෂ නිලි ෂින් මිනා. අපිට හිතාගන්න පුළුවන් මේ දෙනගේ කෙමිස්ට්‍රි එක කොයිතරම් ලස්සනට මේ ඩ්‍රාමා එකේ තියෙයිද කියලා. ඇයගේ ලස්සන බුද්ධිය වගේම ඇයගේ සිහින නිසාම සීසයිඩ් විලේජ් එකක් වන ගොන්ජින් වෙත ඇය එනවා. එතකොට කිම් රැකියාවක් කරන්නේ නැහැ. ඒ වුණත් ඔහු ගොජින් ගම්වැසියන් මුහුණ දෙන ඕනෑම ගැටලුවකට උදව් කරන විදිහේ අමුතු දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඉතින් මේකත් ඉතාමත් ලස්සන කතාවක්. Number 3 Affection. Affection කියන්නේ ඉතිහාසයේ කිසිදු කොටසක නොපවතින අමතක වූ රජෙකු පිළිබඳ කතාවක්. මේ රජුට ඇය සැබවින්ම කාන්තාවක් යන කාරණය සංගවන්න ඕනි වුණා. භයානක සහ නපුරු මේ මාලිගාවේ කටයුතු වලට එරෙහිව කාන්තාවක් වෙන මේ රජු සහ ඇය වටා සිටින කඩව සංචාරිත අතර ඇතිවන සික්කන්නාසුළු ප්‍රේමය මේ කතාවෙන් නිරූපණය වෙනවා. මෙහි පිරිමි චරිත අතර නම් යුන් සුන් සහ වික්ටින් චේ බියුම් චාන් රංගනයෙන් දායක වෙනවා. මෙම කාන්තා රජ තම සත්‍ය වසන් කිරීමට පෝකර් මුහුණක්ද පැළඳ සිටිනවා. Number 4 High Class සමාජයේ ඉහළම පෙළෙන්තියක ජීවත් වන කාන්තාවන්ගේ පරිපූර්ණ ජීවිත පිටපස සැඟවී ඇති භයානක බොරු සහ කුහකකම් පිළිබඳ අභිරහස් සහ සැක සහිත බවින් පිරි නාට්‍යයක් තමයි High Class කියන්නේ. තම සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් සොංයෝයෝ වූ කොටුවන අතර ඇයට සියල්ලම අහිමි වීමත් ඒ සමග ඇය මුහුණු දෙන විවිධ සිදුවීම් මේ නාට්‍ය හරහා ගලාගෙන යනවා. Number 5 You are my spring. කැන්ඩා ජූන් තරුපහේ හෝටලයක රැකියාවක් සොයාගන්නවා. ඇය සමග සේවයට බඳවාගත් අනිත් සේවකයන්ට වඩා වේගයෙන් ඇය කළමනාකරු තනතුරට පත් වෙනවා. ඇගේ ගැටලුව වන්නේ ඇය තම මවගේ කලින් ආශ්‍රය කළ පිරිමින් ආශ්‍රය කිරීමට තෝරා ගැනීම. ඒ වගේම ඒ සියලු දෙනාම තම පියාමෙන් භයානක අයවීමයි. මෙහි ප්‍රධාන පිරිමි චරිතය වන ජුන් යන් චෝ මනෝචිකිත්සකවරේ. කුඩා කාලයේ සිටම කම්පනීට පත් වූ ළමාවියක් හිමි මේ දෙන්න මිනිමැරුම් නඩුවකට පැටලෙනවා. ඒ වගේම ඒ අතර ඇතිවන්නා වූ ප්‍රේම සම්බන්ධතාවයක් ගැනයි මේ කතාවෙන් කියවෙන්නේ. Number 6 Yumi Sells මෙහි ප්‍රධාන චරිත ලෙස Kim Go Eun, Min Ho, Jin Young රංගනයෙන් දායක වෙනවා. Yumi කියන්නේ සාමාන්‍ය කාර්යාල සේවිකාවක්. කලින් තිබ්බ සම්බන්ධතාවයේ බිඳී යාම නිසා ඇය කාටවත් ආදරය කිරීමට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම Yumiට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි
එයාගේ හැඟීම් හරියට වෙන කෙනෙක්ට සංවේදනය කිරීමේ හැකියාවක් නැතිකම. ඒ වගේම මින්හෝ කියන්නේ ඕනෙම දෙයක් වැඩිපුර ගණන් ගන්නේ නැති කෙනෙක්. ඉතින් මින්හෝට පුළුවන් වෙනවා යුමිත් එක්ක ආයෙත් ආදරෙන් බැඳෙන්න. මෙයත් හරි ලස්සන අතර කතාවක්. Number 7. Red Cuff of the Slave. ඔව් අපිට තවත් historical drama එකක් බලන්න පුළුවන්. මෙහි ප්‍රධාන පිරිමි චරිතය ලෙස රංගනින් දායක වන්නේ ලී ජුන් හෝ. ඒ වගේම ලී සී යොන් අධිකරණ නිලධාරිනියක් ලෙස ඇයගේ කතාව පටන් ගන්නවා. ඒ වගේම ඇය ඉතා මහන්සි වී වැඩ කරනවා උසස් තලයකට යාමට. හිතාගන්නවත් බැරි රසවත් ක්‍රියාදාමයන්ගෙන් පිරුණු සිතුවම් රාශියක් මේ කතාව වටා ගොඩනැගී තිබෙනවා. කතාව තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ සැප්තැම්බර් 1වෙනිදා සිටයි. Number 8. The Whale. නම්කුන් මින් මෙහි NIS බුද්ධි සේවයේ නියෝජිතයෙකු ලෙස රඟපෑමෙන් දායක වෙනවා. මේ කතාවේ ද්‍රෝහියාව අනාවරණය කරගන්න යද්දී ඊටත් වඩා සංවිධානයේ පිටුපස ඉන්න විශාල සතුරෙකුට මුහුණ දෙන්න ඔහුට සිදු වෙනවා. ඒ වගේම මෙහි ප්‍රධානීය චරිතය රඟපාන්නේ පාක් හා සූන් විසින්. Number 9. Police Class. පරිගණක හැකර්වරයෙකු ශිෂ්‍යයෙකු ලෙසත් ඒ වගේම අපරාධකරුවෙකු අල්ලා ගැනීමට කටයුතු කරන රහස් පරීක්ෂකවරයෙකුත් මේ පොලිස් යුනිවර්සිටියකට ඇතුළත් වෙනවා. ඔවුන් දෙදෙනාම එක්ව නඩුවක් විභාග කරන්න සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ අතර පළවෙනි වසර ශිෂ්‍යයෙකු ලෙස ක්‍රිස්ටල් කැන්සන් හෝ නමින් පරිගණක අපරාධකරුවෙකු ලෙස මේ යුනිවර්සිටි එකටම ඇතුළත් වෙනවා. ඉතින් ක්‍රියාදාමයන්ගෙන් පිරි මේ කතාවත් ඉතාමත් රසවත් වේවියයි හිතනවා. Number 10. Wonder Woman. ජෝ ඉයොන්ජු කියන්නේ මැරකල්ලියක සමාජිකයෙකුගේ එකම දියණිය. ඇහා සමාන යුවතියකගේ මැරක්‍රියාවකට සැක කරලා ජෝ ඉයොන්ජුව හඹා යමින් සිටියදී ඇය හදිස්සියේම කාර් ඇක්සිඩන්ට් එකකට ලක් වෙනවා. ඒ වගේම එයින් ඇය කෝමා තත්ත්වයට පත් වෙනවා. ඇය නැවත නැගිටින්නේ අලුත් ජීවිතයකින්. ඒ මූල්‍ය ලෝකයේ ඉහළම විසදෙනා අතර සිටින චේබෝල්ගේ පහළ දියණියගේ ජීවිතයත් සමගයි. මේ කාන්තාව කොරියාවේ ප්‍රමුඛ කණ්ඩායම් වලින් එකක් වන BK Group හි ලේලියක්. ඉතින් මේ ක්‍රියාදාම වලින් පිරුණු මේ කතාවේ ඉතිරිය දැන ගැනීමට නම් ඔබට මේ කතාව බලන්නම වෙනවා. Number 11. Red Sky. මේ චෝසන් රාජවංශය හා බැඳුණු කතාවක්. මේ ප්‍රධාන චරිතය වන හොන් චියොන් කී චරිතය රඟපාන්නේ සෝ ජුන්. ප්‍රධාන පිරිමි චරිතයෙන් ආන් හියෝ සියොප් රඟපෑමෙන් දායක වෙනවා. චියොන් කියන්නේ චිත්‍ර පින්තාරු කිරීමට දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. ඇය ඩෝවාසිය චිත්‍ර අකඩමියට පළමු කාන්තා චිත්‍ර ශිල්පිනිය විදිහට තෝරා ගනු ලබනවා. එහිදී ඇයට ආන් සියෝ මුණ ගැහෙනවා. තරුණ වියේදී හදිසි අනතුරක් නිසා ඔහුගේ පෙනීම නැති වී තිබෙනවා. හොන් චියොන් කී ඔහු සමග ආදරෙන් බැඳෙනවා. මේකත් ඉතා සුන්දර ආදර කතාවක්. ඉතින් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලවලදී එන්න තියෙන ඩ්‍රාමා දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක දාපු ගමම බලන්න, notification bell එක press කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.